ආයු බොහෝ වේවා. අදත් මම හිරුත් එක්ක ඔබේ ජීවිතයට සූර්යාලෝක ධාරාවක් අරගෙන එනවා. ජීවිතය කියන්නේ හුඟක් අඳුරු තැන් තියෙන ඒවා ආලෝකමත් කරගත්තොත් ලෝකෙටම ආශිර්වාද කරන්න පුළුවන් වටිනා වස්තුවක් ජීවිතය. අද පෙබරවාරි මාසයේ 28 වෙනිදා සිකුරාදා දවස. අද උදේ 6:24ට හිරු උදා වුණු නිසා උදේ 10:53 ඉඳලා 12:24 වෙනකම් රාහු කාලය අපිට මුණ ගැහෙනවා. අද හරිම විශේෂ දවසක්. ඒ තමයි අද දවසේදී විශේෂයෙන්ම අස්විද කියන කේතුගේ නැකත අපිට දිගටම මුණ ගැහෙනවා. නමුත් අද පාන්දර 1:33ට විතර වගේ ග්‍රහ යුද්ධයක් සිද්ධ වුණා සිකුරුයි යුරේනස් අතර. ඉතින් සිකුරු සහ යුරේනස් අතර යුද්ධයෙන් සිකුරු දිනුවා. ඒ වගේම අද රෑ හෙට ඉලිවෙන්න ඉස්සෙල්ලා ඔන්න ඒ සිකුරු මාරු වෙනවා මේෂ රාශියට. ඉතින් ඒකත් එක්ක ඔබට සිකුරුගේ මාරුව සිකුරුගේ ග්‍රහ යුද්ධය සිකුරාදා දවසත් එක්ක ලග්නයෙන් ලග්නයට මේ සිකුරු මොන වගේ දෙයක් කරනවද කියලා දැන කියාගන්න අපි ලෑස්ති වෙමු. මේෂ ලග්නය. මේෂ ලග්න ඔබේ ලග්න භාවයේ තමයි මේ පරිවර්තන වලට මුල් වෙන තැන. මේෂ ලග්නයට සිකුරු ආපුහම මේෂ ලග්න ඔබේ ලග්නයේ තමයි මේ සිකුරු මාරුව සිද්ධ වුනේ. එතකොට මේක වෙන්නේ කීයටද? හෙට පාන්දර 1:33ට. මොකද්ද එතකොට විශේෂත්වය? තේරුම් ගන්න, සිකුරු කියන්නේ සතුට, ප්‍රීතිය, ජයග්‍රහණය, ආශිර්වාදය, බලය, රසය, සැපත මේ වගේ දේවල් සංකේතවත් කරන සලකුණක්. අන්න ඒ නිසා මේ විශේෂී ස්වභාවය තමයි සිකුරු ඔබට මේ කියපු ඕනම කාරණාවක් තමන් මුල් වෙලා කරනවා නම් විජයග්‍රහණය දෙනවා නිසකවම. තමන් මුල් වී, ලග්නෙන් කියන්නේ ඔබ, වෙන අය ලවා නෙවෙයි, ඔබම මුල් වී කරන වැඩ කටයුතු වලට ඔන්න මාසික වාසනාවන්ත කාලයක් පටන් ගත්තා. ලෑස්ති වෙන්න, එයින් ප්‍රයෝජන ගන්න මේෂ ලග්න ඔබ. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නේ මේ හෙට 1:33ට සිද්ධ වෙන සිකුරු මාරුව දොළොස්වැන්නේ බලය අවදි කරනවා. වෘෂභ ලග්නෝබේ දොළොස්වැන්නෙන් කියවෙන්නේ ඔබට අයිති සමහර දේ අහිමි කරගන්න, ඈත් කරගන්න පුළුවන්කමයි. අපි අහිමි කරගන්න ඕන අපිට කරදර දෙන දේවල්නේ, අපිට අවාසනාව දෙන දේවල්. එහෙමනම් අපිට අසහනය, අවාසනාව, කරදර දෙන ඕනෑම කාරණාවක්, ඕනෑම පුද්ගලෙක් ඉවත් කරගන්නට පුළුවන් වෙන උපක්‍රම, ක්‍රමවේද, විලාසයන් ක්‍රියාත්මක කරවන්නට පුළුවන් වෙනවා. අද ඉඳලා ඉදිරි මාසයකට ආසන්න කාලයක් වෘෂභ ලග්න ඔබට. ඒ නිසා තමන්ගේ ජීවිතයේ තියෙන කේන්තින පුරුද්ද, නොසන්සුන් වෙන පුරුද්ද, අනුන්ගේ ඕපාදූප හොයන පුරුද්ද, මේ වගේ විවිධ පුරුදු අයින් කරගන්නට අවශ්‍ය නම් ඔන්න වාසනාවන්ත දවසක්. ඒ වගේම වෘෂභ ලග්න ඔබට ජාත්‍යන්තර කටයුතු වලින් මහත් වාසනාව ස්ථීරයි. දුර ප්‍රදේශවල වැඩවලින් වාසනාව එකතු කරගන්න පුළුවන්. ඒ වගේ වැඩ ගැනත් වෘෂභ ලග්න ඔබ හිතනවා නම් මාසයක්ම තියෙනවා ජය එකතු කරගන්න. මිතුන ලග්නය. මිතුන ලග්න ඔබට තමයි මේ වෙලාවේදී විශිෂ්ටතම වාසනාව ලැබෙන්නේ මේ සිකුරු මාරුවෙන්. අද රෑ හෙට එළිවෙන්න සිද්ධ වෙන මේ සිකුරු මාරුවෙන් ලොකුම වාසනාව සිද්ධ වෙන්නේ මිතුන ලග්න ඔබට. ඇයියේ 11 වාසනාවේ කොටුවේ මේ සිකුරු මාරුව සිද්ධ වෙන්නේ. ඒ කිව්වේ මිතුන ලග්න ඔබේ ඕනම ආකාරයක ප්‍රාර්ථනාවක්, බලාපොරොත්තුවක්, ඕනෑම උත්සාහයක් යහපත් නම්, උත්තරීතර නම්, උතුම් නම්, සද්භාවයෙන් කෙරෙන වැඩක් නම් ඒ අරමුණ සාර්ථක කරගන්න විශිෂ්ට මාසයක්. ඒ නිසා මිතුන ලග්න ඔබේ පෞද්ගලික වේවා, පොදු වේවා,
අන්‍යයන් වෙනුවෙන් කරන දෙයක් වේවා දේශපාලනික වැඩක් වේවා ඕනම කාරණාවකට අද ඉඳලා මාසයක් තිබෙනවා පුදුම විදිහට සාර්ථක කරගන්න වාසනාවන්ත කරගන්න මේ සිකුරු මාරුවත් එක්ක අද රෑ හෙට උදේ 1:33 ඉඳලා ඔන්න මිතුන ලග්න අය ධෛර්යයෙන් දැන් වැඩ කරන්න පටන් ගන්න. කටක ලග්නය කකුළුවාගේ ලග්නය දහවැන්න තමයි මේ සිකුරු මාරුව හෙට උදේ 1:33ට වෙන්නේ. මොනවද එතකොට සිද්ධ වෙන්නේ? දහවැන්න කියන්නේ කර්මස්ථානය, කර්මාන්ත ගැන කතා කරන්නේ, ව්‍යාපාර ගැන කියන්නේ. ව්‍යාපාර, කර්මාන්ත, ඒ වගේම ජීවිතේ බලාපොරොත්තු වෙන ඕනෑම කීර්තිමත් කටයුත්තක්, වාසනාව දෙන කටයුත්තක්. ඉතාම විශිෂ්ට විදිහට කටක ලග්න හිමියන්ට ක්‍රියාත්මක කරන්නත් ඵල ලබන්නත් මාසික කාලයක් ඔන්න මුණ ගැහෙනවා. කවද ඉඳලාද? තව පැය කිහිපයකින් හෙට උදේ 1:33 ඉඳලා සිකුරු මාරුවත් එක්ක. ඒ නිසා අද ඉඳලා සැලසුම් කරගන්න කටක ලග්න ඔබ. ඔබේ කර්මාන්තාදීයේ කටයුත්තක විශිෂ්ටත්වය මාසයක් තුලදී ලං කරගන්න, දිනා ගන්න, අත්පත් කරගන්න අද තමයි ඒ වෙනුවෙන් විශිෂ්ටතම දවස සූදානම් වෙන්න. සිංහ ලග්නය. සිංහ ලග්න ඔබේ මේෂ රාශිය කියන්නේ නමවැන්න. නමවැන්නෙන් කියන්නේ පෙර පින, පෙර වාසනාව, දෙවියන්ගෙන්, ප්‍රධානියාගෙන්, රජ්ජුරුවන්ගෙන් වරප්‍රසාද වරදාන ලැබෙන තැන, උසස් අධ්‍යන කටයුතු සිද්ධ වෙන තැන, උසස් වීම් ලැබෙන තැන. ඒ නිසා සිංහ ලග්න ඔබට ඔන්න කාලෙකට පස්සේ අවස්ථාවක් එනවා. මේක සාමාන්‍යයෙන් එන්නේ අවුරුද්දකට එක වාරයයි. ඒ අවස්ථාව පටන් ගන්නවා හෙට උදේ පාන්දර 1:33ට. ඔබේ කරගතියුතු ඒ විශිෂ්ට පෙර පිනත් එක්ක උසස් වීම සහ එවැනි ගෞරවනීය කාරණාවට කටයුත්තට ලෑස්ති වෙන්න නියම ක්‍රමවේදය සැලසුම් කරගන්න අද දවස තුල. පටන් ගන්න හෙට උදේ ඉඳලා ඔබ ජයග්‍රහණය ලබනවා. සහතිකයි සිංහ ලග්න කෙනෙක් හැටියට පරණ ධනයක් හම්බ වෙයි. ඒ වගේම රජුන්ට ඔබව අත්‍යවශ්‍ය වෙයි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න ඔබේ කේන්දරේ අටවැන්නේදි තමයි මේ හෙට උදේ 1:33ට සිකුරු මාරුව සිද්ධ වෙන්නේ. අද සැලසුම් කරගන්න. මොකෝ දන්නවද? කවුරු හරි ඔබට කරදරයක්, හිරිහැරයක්, නපුරක් කළත් ඒකෙන් ඔබට පෙරලා පැමිණෙන්නේ වාසනාවයි, සෞභාග්‍යයි, ජයග්‍රහණයයි. මෙන්න මේ නිසා මාර්තු මාසය කන්‍යා ලග්න ඔබට හැමෝම ගහන ගල් මල් බවට පත්වෙන මාසයක්. අන්න ඒ නිසා කන්‍යා ලග්න ඔබ තේරුම් ගන්න හැම නින්දාවක්, අපහාසයක්, බාධකයක්, කරදරයක්, හිරිහැරයක් ඇතුලේ හැංගිලා තියෙන වාසනාවේ කෑල්ල අඳුනගන්නයි, එය ප්‍රයෝජනයට ගන්නයි. ඔබට රාජකීය තත්ත්වය දක්වා පවා යන්න මේ පුංචි උපදේශය මහඟු අත්වැලක් වේවි. ඒ තරමටම කන්‍යා ලග්න ඔබට හෙට උදේ ඉඳලා මාසයක් අනතුරින් වාග්ය නෙලා ගන්නට පුළුවන් වෙනවා. තුලා ලග්නේ. තුලා ලග්නේ අධිපතිත්තිතින් සිකුරුමනේ. එයා එන්නේ කොහාටද මේ හෙට උදේ 1:33ට? හත්වැන්නට. හත්වැන්නෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන හැමෝම ගැන සංකේතවත් කරනවා. එහෙනම් අලුත් ඩ්‍රයිවර් කෙනෙක් ගන්න හිටියානම්, අලුත් සහායකෙක් එකතු කරගන්න හිටියානම්, හොඳ බොස් කෙනෙක් යටතේ වැඩට යන්න හිටියානම්, එහෙම නැත්නම් ඔබ අලුත් නායකයෙක් වෙන්න සැලසුම් කෙරුවානම්, මෙන්න මේ හැම කාරණාවක්ම හොඳ මට්ටමකට ගොඩනගා ගන්න පුළුවනි හෙට උදේ 1:33 ඉඳලා. ඒ නිසා හොඳ සාර්ථක වැඩවලට පුංචි සැලැස්මක් ඕනිද නැද්ද?
එහෙනම් අද දවස ඒ වෙනුවෙන් සැලසුම් කරන්න තුලා ලග්න ඔබ තදින් අදිෂ්ඨාන කරගන්න. මොකද හෙට ඉඳලා මාසයක් අලුත් ජීවිතයකට අලුත් අත්තිවාරමක් දාගන්න පුළුවන් වෙන කාලයක් තුලා ලග්න ඔබට. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න ඔබේ හයවැන්න බොහොම බලවත් රාශියක්. මොකද වෘශ්චික ලග්න අය එක්ක සතුරන්ට ගහගෙන දිනන්න හරිම අමාරුයි. ඒක වෘශ්චික ලග්නේ තියෙන ස්වභාවයක්, බලයක්, ගුණයක්. මොකද සලකුණ ගොනුස්සනේ. ඥානවන්තවයි යුද්ධයට උනත් යන්නේ. ඒ නිසා වෘශ්චික ලග්න ඔබේ හයවැන්න කියන්නේ සතුරන් පරාජය කිරීම. ආර්ථික සතුර පරාජය කරගන්න. රෝගේ කියන සතුර ඔබ සමග සම්බන්ධ නම් පරාජය කරන්න. ඕනම ආකාරයක ඔබේ විරුද්ධවාදී සතුරා පරාජය කරලා ඔබට විජයග්‍රහණය ලබා ගන්නට ඔන්න හොඳ සුපිරි මාසයක්. කවද ඉඳලද? හෙට උදේ 1:33 ඉඳලා මාසයක් ඉස්සරහට. ඉතින් ලෑස්ති වෙන ඔබ වෘශ්චික ලග්න කෙනෙක් නම් ඕනම තරඟයක්, ඕනම යුද්ධයක්, ඕනම ගැටුමක් ඔබේ අතට අරගන්න, ඔබ හසුරවන්න, ඔබ ජයග්‍රහණය ලබනවා සහතිකයි. මේ මාසය තුල හරියට සැලසුම් කරන්න වෘශ්චික ලග්න හිමියෙක් හැටියට. ධනු ලග්නය. ධනු ලග්න අයට ඔන්න කාලෙකට පස්සේ ආදරය භුක්ති විඳින්න, ප්‍රේමේ රස විඳින්න, සතුට ප්‍රීතිය සහිතව ධන ධාන්‍ය සැප සම්පත් එකතු කරගන්න වාසනාවන්ත අවස්ථාවක් මුණ ගැහෙනවා. ඒ කොහොමද? මේෂ රාශියට සිකුරු ඇතුළු වීම හෙට පාන්දර 1:33 සිද්ධ වෙන විශේෂ ග්‍රහයෝගය. ධනු ලග්න ඔබේ පස්වැන්න සියලුම දේවල් ආස්වාදනය කිරීමේ රාශිය. ඉතින් ඒ නිසා ඕනම සාර්ථක වැඩකට පිළිවෙලක් තියෙන්න ඕන, ක්‍රමයක් තියෙන්න ඕන, සැලැස්මක් තියෙන්න ඕන, ආරම්භයක් තියෙන්න ඕන, පැවැත්මක් තියෙන්න ඕන. ඒ ටික කරගන්නට තරම් ධනු ලග්න ඔබ ඥානවන්තයි, ප්‍රඥාවන්තයි, අත්දැකීම් පුතුලයි. ඉතින් මේ කාරණා තුන හරියට එකතු කරගෙන මේ අලුත් මාසය සිකුරු මේෂ යන මාසයකට ආසන්න කාලය වාසනාවන්ත කරගන්න ධනු ලග්න ඔබ සූදානම් වේවි කියලා මම හිතනවා. මකර ලග්නය. මකර ලග්න ඔබේ හතරවැන්නේ බලය ඉස්මතු වෙන මාසයක්. ගේදොර, ඉඩකඩම්, යානවාහන, නම්බුනාම, තානාන්තර, ආයතන ගොඩනැගීම, නව ආයතනවලට ඇතුළු වීම, මේ වගේ කාරණාවලට සම්බන්ධ වෙන තැනක් තමයි හතරවැන්න. ඒ හතරවැන්න තමයි මේෂ රාශිය. අන්න ඒ නිසා මකර ලග්න ඔබේ හතරවැන්නේ බලය බොහොම ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙනවා හෙට උදේ 1:33 ඉඳලා සිකුරු මේෂට ඇතුල් වෙච්ච වෙලාව ඉඳලා. කොච්චර කාලයකටද? දවස් 28ක් 29ක් මාසයකට ආසන්න කාලයක්. ලෑස්ති වෙන්න මකර ලග්න ඔබට අවුරුද්දකටම හම් වෙන්නේ මේ අවස්ථාව එකමක වාරයයි. අන්න ඒ නිසා මේ 2020දී මේ ලැබුණු අවස්ථාවෙන් මකර ලග්න ඔබ යම් දේපලක් වත්කමක් එකතු කරගන්න, ආයතනයක් ගොඩනගා ගන්න අද සැලසුම් කරන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්න ඔබේ තුන්වැන්න මේෂ රාශියයි. ඒ මේෂ රාශියට තමයි තව පැය කිහිපයකින් හෙට උදේ 1:33ට සිකුරු ඇතුළු වෙන්නේ. සිකුරු කියන්නේ සතුටේ සැපතේ ග්‍රහය. තුන්වැන්න කියන්නේ සිතීම, කල්පනා කිරීම සහ වික්‍රමස්ථානය. කුම්භ ලග්න ඔබ තුල හැංගිලා හිටපු වීරවන්තයා, ජයග්‍රාහකයා, අදිෂ්ඨානයෙන් අවදි කරගන්නයි මේ මාසික කාලය මුණ ගැහින්නේ. මොන කාරණාවලටද? හිතට හිතෙන ඕනෑම උතුම් කාරණාවකට, නපුරු දේවලට නෙවෙයි යහපත් දේවලට. මොකද සිකුරු කියන්නේ සෞම්‍ය ග්‍රහයෙක්නේ. ඒ නිසා යහපත් උතුම් සද්භාවයෙන් යුතු ප්‍රගතිය, දියුණුව, වාසනාව දෙන ඕනෑම කාරණාවකට කුම්භ ලග්න ඔබට ඔන්න මාසයකට ආසන්න කාලයක් හෙට ඉඳලා පටන් ගන්නවා. ඒ කාරණාව අරමුණ මොකද්ද කියලා ඔබ නිදහසේ හිතලා සැලසුම් කරගන්න
අද දවසේදී ඔබ සැබෑ කුම්භ ලග්න හිමියෙක් නම් මීන ලග්නය. මීන ලග්න ඔබේ දෙවෙනි භාවයට තමයි මේ සිකුරුගේ ඇතුළු වීම සිද්ධ වෙන්නේ හෙට උදේ 1:33ට. මෙන්න මේ වෙලාවේදී ඔබට මොන ගැහෙනවා හරිම සුවිශේෂී වරප්‍රසාද කීපයක්. මොනවද? ඔබේ බිරිඳට, ඔබේ සැමියාට, ඔබේ පවුලට, ඔබෙන් යැපෙන අයට, ඔබේ දේපල වත්කම් තානාන්තරවලට, ඔබට අයිති හැම දෙයකටම අලුත් පරිවර්තනයක්, අලුත් යහපතක්, අලුත් දියුණුවක් එකතු කරගන්න පුළුවන්. අන්න ඒ නිසා මේ අලුතින් එකතු කරගත හැකි අගය බොහොම බලවත්, බොහොම වටිනවා. අන්න ඒ නිසා ඒකට මේ එළඹෙන මාසෙකට ආසන්න කාලෙදී හරියට ප්‍රයෝජන ගන්න අද දවසේදී වාසනාවන්ත මනසින්, නිරවුල් මනසින්, නිවුණු මනසින් සැලසුමක් හදන්න. මීන ලග්න ඔබ විතරක් නෙවෙයි, හැම ලග්න හිමියෙක්ම සූදානම් වෙන්න අද දවසේදී තමන්ගේ ඉදිරි වැඩ කටයුත්තට හරියට සැලැස්මක්, ක්‍රමවේදයක් හදාගන්න. හෙට ඉඳලා ඔබ හැම කෙනෙක්ටම වාසනාවේ අලුත් දවසක් මුණ ගැහෙනවා. ඉතින් මාර්තු මාසේ 6 වෙනිදා මම මුණ ගැහින්නේ ඔබට තවත් අලුත් පණිවිඩ ගණනාවක් ගෙනෙමින්, අවුරුද්දක් සාර්ථක කරගන්න පණිවිඩ කොටසක් ගෙනෙමින්. ඉතින් එතෙක් ඔබට හිරුගේ ආශිර්වාදය නොමදව දායාද වේවා.